ලංකාවේ බන්ධනාගාර ඇතුළත සිදුවන සුරසප විඳින සිරකරුවන් පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. ලංකාවේ සිරගෙවල් ඇතුළේ බර්ත්ඩේ පාටි දැමුව අවස්ථාද ඇත. කෙසේ හෝ බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදු කළ අද විශේෂ සෝදිසියකදී කංජිපාන් ඉම්රාන් පහුගිය කාලේ මතක ඇතිනේ බොහොම අඬබෙර ගහලා ගෙන්නපු කංජිපාන් ඉම්රාන් මා කඳුරේ මදුෂ් ඔහු ඉන්නේ බූස්ස බන්ධනාගාරේ. කංජිපාන් ඉම්රාන් නම් රැඳවියාගේ සිරකොටියේ තිබිලා දුරකතන ඇතුළු උපකරණ කිහිපයක් හොයා ගන්නවා. පොලිස් විශේෂ කාර්ය බලකාය තමයි මේක 6 වෙනිදා පස්සරුවේ නම් ඊයේ දවසේ පස්සරුවේ සිදු කරපු පරීක්ෂණයකදී හොයාගත්තේ. කංජිපාන් ඉම්රාන්ගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම විදියට මේ ටික හංගලා තිබුණා කියලායි විශේෂ පාර බලකාය කියන්නේ. ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ් පත් දෙකක්, දුරකථන චාර්ජර් එකක්, හෑන්ඩ් ෆ්‍රී උපකරණයක් මේ ටික ඔන්න මෙතන තිබිලා හම්බ වෙලා තියෙනවා. අලුත් බන්ධනාගාර කොමසාරිස් තුමෙක් කැවිත් ඉන්නවා, කොමසාරිස් ජෙනරාල් තුමෙක්. අපි බලාපොරොත්තු වෙනවා එතුමා වැඩක් කරાવી කියලා. මොකද මේ හිරගෙදර ඇතුලේ සිද්ධ වෙන අසාධාරණේ තරම් අසාධාරණයක් හිරගෙදරින් එළියේ සිද්ධ වෙන්නේ නැහැ. පාතාල කාරෙන්ට අපරාධ කාරෙන්ට නවාතැන් පොළ වෙන්නේ, සුරක්ෂිතම නවාතැන් පොළ වෙන්නේ හිරගෙදර. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් බොහෝමයක් සියල්ල නෙමෙයි බොහෝමයක් හිරකරුවන්ගේ අල්ලීනට වෙන බවටත් මේ වන විට අප හොඳින්ම අසා තිබෙනවා. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ගෞරවයත් තියාගෙන මේ රටේ බන්ධනාගාරයේ ගෞරවයත් තියාගෙන සිරකරුවන්ට දිය යුතු උපරිම දඬුවම් දෙන්නට ක්‍රියාත්මක වේවියයි අප විශ්වාස කරනවා. ඒ වගේම මතක් කරනවා මා කඳුරේ මදුෂ්ලා කංජිපාන් ඉම්රාන්ලා ගේන විට කියුණා මේ රටේ දේශපාලඥයින්ට හොඳම ටොපියක් හම්බ වෙයි කියලා. හේතුව දේශපාලඥයෝ මේ වාතාලයත් එක්ක ඩීල් කරලා තියෙනවා කියලා. හැබැයි අදටත් කිසිම කතාවක් නැහැ. මදුෂ් ආවද නැද්ද කියලාවත් දන්නේ නැති තරමටම වැඩේ බොහොම සාමකාමී වෙලා තියෙනවා.